විශ්වාලෝකය ඉදිරිපත් කිරීමක එක එක තැන්වල ලග්නියුන්ට මොකද්ද සිංහලෙන් කියන තනි වචනේ මට මේ මතක නැහැ කෙනෙක් මතක නම් පොඩක් ගහන්නකෝ මොකද්ද එක එක තැන්වල ලග්නියුන්ට කියන්නේ කියලා හැබැයි මම දන්නවා ඒ ලග්නියුන් අම්බලන් වල නගිනවා කියලා මම දන්නවා එහෙම අම්බලංකාරයෝ වගේක් ආවා කියලා කියනවා උචිතද දන්නේ කියපු වචනේ හැබැයි ඔළුවට යන්නේ වචන කිව්වේ In an England kela, Europe hitabu musuka konakata muluna kela maogolanta kiwa. Parana English karo vene Anglo varu. Parana English karo ambalang karo alut English karo genai katakaran singeni apiamu Engalante hataravana kodase mamanamakarno parana English karo sa alut English karo hemanatan kalavam pala yuge hamara kiri. Mam mevagi adhasat diming arambakarno. Engalante hatharan kodasa. The time has come to speak to them in a language they will understand. I born mitrovarni. Kamu tak kelante? මම පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා එංගලන්ත ඉතිහාසයේ කොටස් තුනක් මිඩිස්ලා කරලා තිනවා කෙනෙක් අලුතෙන් නම් මාත් සමග සම්බන්ධ වෙන්නේ මම ඔයගලන්ගෙන් ආරාධනා කරනවා බොහොම ආදරෙන් යුතුව ගිහිල්ලා එක නරඹල එන්න කියලා මුලින්ම ගිහිල්ලා අද කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට පොඩ්ඩක් මේක කියන්න ඕනේ දැන් අපි මොන කාලෙද ඉන්නේ අපි මොන කාලෙද හිටියේ අපි හිටියේ පුරාණ කාලේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මධ්‍ය කාලෙට අධිරාජ්‍යවරු මිදවැටලා ගියාට පස්සේ යුරෝපයේ යුරෝපයේ රජවරු ඊට පස්සේ රාජධානි හදන්න ගත්තා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රාජධානිය දිවිච්ච කාලෙට. පුරාණ කාලේ ආපු කැල්ටික් වරුන්ව රෝමානුවන් ආක්‍රමණය කරනවා. ඊට පස්සේ රෝමානුවන් ඔක්කොම දාලා දමලා ගහලා යන්න යනවා. රෝමානුවන් දමලා ගහලා ගියාට පස්සේ ඇංග්ලෝ සැක්සන්ස්වරු එනවා. ඇංග්ලෝ සැක්සන්ස්වරු කැල්ටික් වරුන්ව ওই භූමියේ තවත් මුල්ලකට කොන් කරලා දැම්මා. ඊට පස්සේ එනවා ඇංග්ලෝ යුගය ආරම්භ වෙනවා. දැන්නම් හරියටම හරියටම හරි. අද කතාව ගොඩාක් විශේෂයි. ඔයගලන් අද කතාව දැනගත්තොත් මෙතනින් එහාට ඔයගලන් ගොඩාක් දේවල් දැනගන්නවා. ඒක නම් ඇත්ත. කලින් කතා කරපු වචන ඇද්දක් කතා කරන් මං එන්නම් මං ඒකට හරි තැනකින් අල්ලගන්න. ඒ වෙනකම් මම කියන්නේ හොඳට හගෙනින් මම මොකද්ද මම මේ කතා කරන් එන්නේ කියලා හරි. අපි හැමෝම හිතන් ඉන්නේ අපිට විතරයි මේ ලෝකෙ වෙන්න පුළුවන් ඔක්කොම කරදර ටික වෙලා තියෙන්නේ කියලා. එහෙම නැහැ අපේ දූපතට වෙච්ච කරදරයන් ඔක්කොම බ්‍රිතාන්‍ය දූපතේ හිටපු මිනිස්සුන්ටත් සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත කතාව. මම උන්ට කිව්වා රෝමානුවන් ක්‍රිස්තු වර්ෂ 410න් පස්සේ ওই බ්‍රිතාන්‍ය දූපත් ඔක්කොම දමලා ගහලා ගියා කියලා මම උන්ට කිව්වා. එතකොට මොකද උනේ? පික්ස්ලා ආක්‍රමණය කරන්න ගත්තා කැල්ටික් වරුන්. එතකොට මොකද උනේ? කාලය හොම යනකොට 450ත් 550ත් අතර කාල වකවානුවේදී එන්න ගන්නව අසල්වාසීන් පදිංචි කරුවන් බවට පත් වෙනවා. මම ඕගලන්ට කිව්වා ඇංග්ලෝ සැක්සන් ජූස්ලා කියන ගෝත්‍ර කණ්ඩායම තුන මේගොල්ලන් ඇවිල්ලා ජර්මානු සම්භවයකට අයිති වෙන පිරිස් කණ්ඩායමක් ඇවිල්ලා ධර්මල්ලොත් ඔක්කොම අරගෙන ඇවිල්ලා පදිංචි වුණා බ්‍රිතාන්‍ය දූපතේ. දැන් මොකද උනේ? මේගොල්ලන් කට්ටිය ඔක්කොම පදිංචි වුණා. මොකද උනේ? අප පොඩකින්ම ඔයගලට දැන් මේ පේ රූපේ ගත්තාම ඔයගලට පේනවා ඇති ඇංග්ලෝවරුන් ඇවිල්ලා 450යි 550යි අතර මේ රූප සටහන තිබෙද්දී 450යි 550යි අතර කාල සීමාවකදී ඇවිල්ලා මෙන්න මේ එහා පැත්තේ ගිහිල්ලා පදිංචි වෙන ගන්න. ඔයගලට පේනවා දැන් ඇංග්ලෝවරු මොකද කරන්නේ? ඔන්න ඔය ගිහිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා ඇංග්ලෝවරු ගිහිල්ලා මේ හරිය පදිංචි වෙන ගන්නවා. සැක්සන්ස්වරු ගිහිල්ලා මෙන්න මේ හරිය ගිහිල්ලා පදිංචි වෙන ගන්නවා. ඊට පස්සේ ජූට්ලා මෙන්න මෙතන ගිහිල්ලා පදිංචි වෙන ගන්නවා. පස්සේ මොකද වෙන්නේ? මේ ඔක්කොම ඉන්නකොට තල්ලු වෙලා යනවා කැල්ටික් වරුන්ව. මෙන්න මේ හැරිට කැල්ටික් වරුන්ව තල්ලු වෙලා යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. පස්සේ කියනවා මේගොල්ලන් ඔක්කොම මේ තුන් හතර ගොල්ලොම එකිනෙකාට එකනා ගහගෙන මරාගත්තා කියලා කියනවා. පස්සේ අවසානයේදී ජූඩ්ස් ලව ඉතිහාසෙනුත් මකලා දැම්මා කියලා කියනවා. ඔයගලන්ට දැන් පේනවා ඇති මේ මෙන්න මේ රූප සටහන යනවා මිඩල් ඇංගල්ස් ඊස්ට් ඇංගල්ස් Winchester, Manchester, Colchester, Ester, Ester කියන වචනේ. ඒ වගේම S කියන වචනේ ඔයගලන්ට පේනවා ඇති Saxons, Angles, Jutes. ඔය S කියන කියා ගන්න කට්ටියක් ඇවිල්ලා ඔය දූපතේ ගිහිල්ලා අර Celtic වරුන්වත් ඈඩ් කරලා ඉවරලා එක එක මේගොල්ලන් ගම් වලට නම් දෙන්න පටන් ගන්නවා. බාණ්ඩ Cambridge උත් ඇවිල්ලා York කියලා York මතක් තියාගන්න York. අපි ඉස්සර කතා කරගෙන යනකොට York බොහොම ඉදිරිය වැදගත් වෙනවා අපිට. දැන් ප්‍රධාන නගරෝම හදාගෙන ඉන්නකොට Angles වරු එක පැත්තක බලය හදාගෙන ඉන්නවා. සැක්සන්ස් වරු තව පැත්තක බලය හදාගෙන ඉන්නවා.
දැන්ෙමු කොටක් ඉන්න මම ඔයගොල්ලන්ට මෙන්න මේකත් පෙන්වන්න ඕනේ දැන්. ආයි පාරක් මේ රූපසටහනට ආවොත් ඔයගොල්ලන්ට පේනව ඇති. මේක මේ 7 වෙනි සියවසේ තියෙන රූපසටහනක් තමයි. මේක භාෂාවතනට අපි ගියොත් එහෙම අපිට පේනව ඇති. ගොයිට්ලික්, බ්‍රිටොනික්ස් ඒ වගේම ඇංග්ලෝ සැක්සන්ස් කියලා කැල්ටික් වරුන්ට තියෙන භාෂාව විතරක් වෙනම වරහණක් ඇතුළේ වෙනම පැත්තර කළ අයින් කළා තියෙනවා. හරිද? ඇංග්ලෝ සැක්සන්ස් ඇවිල්ලා වෙනම භාෂාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මොකද බණ්ඩිතුන් ෆ්‍රැන්ක්ස් කියලා තිනවා. ෆ්‍රැන්ක්ස් ලැබිලා 420යි 490යි කියන කාල පරිච්ඡේදය තමයි මෙතන මේක පෙන්වන්න උත්සාහ ගන්නෙ. ෆ්‍රැන්ක්ස් කියන්නේ පර්ණ ප්‍රංශකාරයෝ. පර්ණ ප්‍රංශකාරයෝ අධිරාජ්‍යයක් හදාගන්නවා ඊට පස්සේ ප්‍රංශ අධිරාජ්‍යය කියලා. වටේ පිටේ ගොඩේ තත්ත්ව දැනගත්ත ගම ඔයගොල්ලන් මෙයා කවුද කියලා කොමාරි ඔයගොල්ලන් දැනගන්නවා. අද ඉවර වෙනකොට ඔයගොල්ලන් කවුද දැනගන්නවා? පර්ණ බ්‍රිතාන්‍ය වරුන්වයි අලුත් බ්‍රිතාන්‍ය වරුන්වයි මේ කියන හැමෝම ගැන. මම දැන් හරියටම ආවා. දැන් මොකද උනේ? ඇංග්ලෝ සැක්සන්ස් වරු තමයි ඕකේ බල සම්පන්න වෙලා හිටියේ. පස්සේ සැක්සන්ස් වරුන්වත් පල්ලෙහාට දාගෙන ඇංග්ලෝ වරු ඕකේ බල සම්පන්නම රාජ්‍ය හදන්න ගන්නවා. ඒගොල්ලන් රාජධානි හතක් හදන්න ගන්න ඕක ඇතුලේ. ඒක මේ වගේ සසෙක්ස්, වෙසෙක්ස්, එසෙක්ස්, කෙන්ට්, ඊස්ට් ඇංග්ලියා, මර්සියා, නෝත් අම්බ්‍රියා කියන රාජධානි හතක් ඇංග්ලෝ වරුන් විසින් හදා ගන්නවා. ඊට පස්සේ ඇංග්ලෝ වරු බ්‍රිතාන්‍ය දූපතට ආවේ හරියට නිකන් අපේ රටට ආර්යයන් ආවා වගේ තමයි. ඔයගොල්ලෝ පොඩ්ඩක් කියන්නක බලන්න, ඇත්තටම අපි හෙලයෝ කියලා කිව්වනම්, අපි යක්කයෝ නම් වර්තමානයේ යක්කයෝ කොහෙද ඉන්නේ? වර්තමානයේ යක්කයෝ කොහෙද ඉන්නේ? දැන් එතකොට බ්‍රිතාන්‍යයේ යක්කයෝ කොහෙද ඉන්නේ? බ්‍රිතාන්‍ය යක්කේ ඉන්නේ ආරංචිය හැටියට නම් වෙල්සය කියලා තමයි කියන්නේ. අපි කිව්වා කැල්ටික් වරු ඒ පැත්තට ගිහිල්ලා හේතුණා කියලා කිව්වා වෙල්සය පැත්තට. වර්තමානයේ වෙල්සය පැත්තට හේතුණා. හැබැයි මම ඔයගලන්ට මේ කතාව කරන් යනකොට තවදුරටත් තේරෙයි මේ බ්‍රිතාන්‍ය වරු ඒ පැත්තට මුල් වෙන්නේ කොහොමද කියලා තව ටිකක් ඉස්සරහට යනකොට ඔයගලන්ට තේරෙයි. හරි. මොකද භාෂාව වශයෙන් ගත්තත් සංස්කෘතික වශයෙන් වෙනස් වෙලා යන්න ඉතිහාසයේ වෙච්ච කරුණු කාරණා සාධකයන් වෙනව හැටි ඔයගලන්ට පේනවා ඇති ඉස්සරහට මම කතා කරන් යනකොට. දැන් එතකොට මම මේ පොඩ්ඩක් පටලව ගන්න එපා. මේ කතා කරන කතාවේදී කෙල්ට යන්න යක්කයෝ වන්ට දාලා ආයි පාරක් මේ ඇංග්ලෝ වරුන් ආයි පාරක් යක්කයෝ කරනවා කියලා හදන්න නම් එපා. මම ඔයගලන්ට කිව්වා චීනය ගැන කතා කරන් එනකොට හරිම චීන ජාතිකයෝ ඇවිල්ලා හන් චයිනිස් වරු කියලා මම ඔයගලන්ට කිව්වා. දැන් එතකොට ඇංග්ලෝ වරුන්ට අපි ආවොත් ඇංග්ලෝ හරියට නේ ආර්යයන් ආවයි කියලා මම ඔයගලන්ට දැන් ටිකට් ඉස්සලා කිව්වා. දැන් පොඩ්ඩක් ගිහලා ඔයගලන් බලන්න, යන්න ගූගල් වලට හෝ ට්‍රාන්ස්ලේට් කරන තැනකට ගිහිල්ලා සිංහල ඉංග්‍රීසි වලට ගිහිල්ලා ගහන්න ඇංග්ලෝ කියලා වචන සිංහලෙන් ගැහුවාම ඉංග්‍රීසියෙන් එන්නේ මොකද්ද කියලා බලන්න ඉස්සලා. ටග්ගල බලලා කියන්නේ බලන්න ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. මම 1 2 3 කියනකොට නවත්තන්න ගිහිල්ලා බලලෙන්න. ඒක වැදගත් වෙනවා. ගිහිල්ලා බලලා එන්න. 1 2 3. මොකක්ද ආවේ? ඇංග්ලෝ වරු පරිවර්තනය කරොත් ඔයගලන්ට එයි ඉංග්‍රීසි කියලා. දැන් මෙතනින් එහාට මම ඔයගලන්ට කැල්ටික් වරුන් ගැන කතා කරන් ආවා. කැල්ටික් වරුන් අලුත් මාතෘකාවක්, අලුත් විෂයක් කරා මුළු යුරෝපයේ තියෙන ඉතිහාසය ගැන තමයි කතා කරේ. ඒකතනදී ඔයගලන්ට අපි රුසියාවේ ඉතිහාසය ගැන කතා කරනකොට, ප්‍රංශී ඉතිහාසය ගැන කතා කරනවා, ජර්මානු ඉතිහාසය කතා කරනවා, රුසි, ෆ්‍රැන්චේසි, ජර්මානි ගැන කතා කරන් යනකොට අපිට ඒක වැදගත් වෙනවා. කැල්ටික් වරුන් ඔයගලන් දන්නවා, ආ මෙහෙම භාෂාවක් තිබ්බා, ඉක්කින එකෙන් ගියා එස් වලට මාරුණා කියලා අපි ඉංග්‍රීසින් යනකොට ඔයගලන් දැන් දැනගත්තා. ඒ වගේ දැන් මේ කතාවේදී කැල්ටික් වරුන් ඔයගලන් අරන් ගිහිලා ඔගේ ඔළුවනුත් අමතක කළා දාන්න. මෙතනින් එහාට ඔයගලන්ට කැල්ටික් වරුන්ගෙන් කතාවක් නැහැ. දැන් වැදගත්කමක් තියෙන්නේ ඉංග්‍රීසින් ඇවිල්ලා පර්ණ ඉංග්‍රීසි වරුන් වෙන්නේ කවුද? ඇංග්ලෝ වරුන්. ඇංග්ලෝ වරුන් මුලින්ම කරන්නේ මේගොල්ලන් ඇවිල්ලා ජර්මානු සම්භයයක් නිසා මේගොල්ලන් ගේනවා ජර්මානු පර්ණ ජර්මානු භාෂාවකින් තමයි මේ භාෂාව ගේන්නේ. භාෂාව හැන හැටිගෙන මම ඔයාලට තව ටිකකින් මම ඔයාලට කියන කොහොමද ඔක හැදෙන්නේ කියලාත් මම ඔයාලට කියනවා. අපි කිව්වොත් එහෙම ඔක ගත්තොත් එහෙම බලන්න දේවධර්මවාදී අරගෙන එනවා. පස්සේ කාලෙකදී අර ආගම ප්‍රචාරණයෙන් වැඩෙනකොට පාප්තුමා ආගම ප්‍රචාරණය කරන්න ගත්තට පස්සේ මේගොල්ලන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නවා. ඊට පස්සේ මම මේගොල්ලන්ට මේකත් කියාගෙන ඉන්නම් කතාවට. මම භාෂාව ගැන කතා කරගෙන යනකොට මේ වගේ කතාවක් ඔයාලට කිව්වොත් එහෙම. හැමතිස්සෙම ගද්‍ය පද්‍ය රචනාවන් සාහිත්‍ය දූණු වෙනකොට සભ્યත්වයක් ඇති වෙනවා. සભ્યත්වයක් ඇති වෙනකොට සංස්කෘතියක් ඇති වෙන්න ගන්නවා. සංස්කෘතියක් ඇති වෙන්න ගත්තට පස්සේ සම්ප්‍රදායන් ගොඩනගෙන්න ගන්නවා. හරි ලස්සනයි නේ මං ආපු විදිය. ඒකනම් හරියට නියමයි. ඒ වගේ තමයි එන්නේ. තේරුම් ගන්න. ගද්‍ය පද රචනාවන් බිහිවෙන්න ගන්නවා, කවියන් නැති වෙන්න ගන්නවා. මේගොල්ලන් මේ මත බෙයාවුල්ෆ් කියන පොතක් නිර්මාණය කළා. ඒ තියෙන මත මේගොල්ලන් භාෂාව ඇති කරන්න උත්සාහ ගන්නවා. භාෂාවේ තියෙන අලුත් වචන එකතු කරන්න ගන්නවා. මේක කවියෙන් තමයි ලියලා තින්නේ. මේගොල්ලන්ට මේක ಉಪකාරී වෙනවා. මොකද පියවරුන් ආවට පියතුමන්ලා ආවට පස්සේ පල්ලිවල ඉන්න පියතුමන්ලා ආවට පස්සේ පියතුමන්ලා ওই භාෂාව එකතු කරන්න උදව් කරන්න, භාෂාව ප්‍රවර්ධනය කරන්න උදව් කරනවා. මොකද්ද මේ භාෂාව? පොඩ්ඩක් අපි භාෂාව පැත්තට ටිකක් ගාලා යුරෝපයේ තියෙන භාෂාවන් ටිකට එමු. පුරාණම භාෂාවන් ටිකට
ග්‍රීක, ලතින්, ඇංග්ලෝ සැක්සන්ස් කියලා ඔගන් දැන් දැක ගන්න පුළුවන් වෙයි. ආදි කාලෙදී අකුරු ලියන්න ගත්ත මුල් කාලෙදී රූප අකුරු බවට පත් වෙලා රූපාක්ෂර ක්‍රමයකින් අකුරු පටන් ගත්තා කියලා අපි දන්නවා. මුලින්ම අකුරු විද්‍යාවක් හැටියට හොයාගෙන විද්‍යාව තාක්ෂණයක් වෙලා තාක්ෂණය ඊට පස්සේ සරලත්වයට පත් වුණා. මම ඔහොක මෙහෙම කිව්වොත් එහෙම ඉස්ලාම් ග්‍රීක වරුන් ඇසලා අකුරු හොයාගන්න උත්සාහ ගන්නවා. අලුත් ක්‍රමයකට, අලුත් විද්‍යාවකට, විද්‍යාව එහෙම යන්න ගියාම මොකද උනේ? ඒකේ තියෙන තාක්ෂණය හොයාගන්නවා ලතින් වරුන් කියලා කියමු. මම මේ ඔයගලට අදහසක් ගන්න මම මේ හැමදේම කියන්නේ. හරි, ලතින් භාෂාව ගත්තොත් ලතින් භාෂාවේ දෙආකාරයක් තියෙනවා. ලතින් භාෂාව මේ හැමෝටම හිතන පතන විදිහට කතා කරන්න බෑ. ඒ කාලේ හැටියට. හරි, මං ලතින් භාෂාවේ යන ක්‍රමය ගැන පොඩ්ඩක් ඔයගලන්ට කිව්වොත් එහෙම රජා කතා කරනකොට රජාගේ තියෙන කතා කරන ස්ටයිල් එකක් තියෙනවා. එහෙම නේද? රජෙක් කතා කරන්නේ රජෙක් හැමතිස්සෙම ආමන්ත්‍රණයන් කරන්නේ. රජෙක්ගේ ආමන්ත්‍රණයන් හැමතිස්සෙම ගරුගාම්භීරත්වයෙන් යුක්තයි. ගරුගාම්භීරත්වයෙන් යුක්තයි. එතකොට අපි කියන්නේ රජා කතා කරනවා කියලා අපි කියන්නේ රජා අමතනවා කියලා තමයි කියන්නේ. එහෙම නේද? එතකොට ඔක තියෙනවානේ තාක්ෂණික ක්‍රමයක්. තාක්ෂණික වචනයක් තියෙනවා. අපි ඕක තවදුරටත් පොඩ්ඩක් මම මෙහෙම කිව්වොත් එහෙම කොහමද? රජෙක් කොහොමද තමන්ගේ බිසවට කතා කරන්නේ? එම්බල දේවිය පොඩ්ඩක් ඉන්න. කමාකල මැනවි දේවියට කතා කරන්න බෑ එම්බල කියලා. රජා කැමතිස්සෙම ගාම්භීරත්වයෙන් යුක්තයි. දේවියට සමාවිල්ලන්නේ. එතකොට දේවියට කොහොමද ප්‍රේමාන්විතව කතා කරන්නේ රජෙක්? මෙන්න මේ වගේ වෙන්න පුළුවන් රජා කතා කරන්නේ. මගේ ප්‍රියම්බිකාවිය, මගේ ආලවන්තිය. ආලවන්තිය කියන වචනේත් පොඩ්ඩක් පල්ලෙයි නේ. ඒකත් ටිකක් වචන පල්ලෙයි. එතකොට අපි මෙහෙම කිව්වොත් එහෙම මාගේ සිත් ප්‍රේම ප්‍රමෝදයෙන් උන්මාද කරන්නේ උන්මත්තකිය. එහෙමත් නැත්නම් මගේ වන බඹරාවිය. ඔකට වචනවල තියෙනවනේ පොඩ්ඩක් වෙනසක්. මගේ වන බඹරාවිය. හැබැයි රජෙක් මෙහෙම කිව්වොත් කියම කොහොමද? යස් මචන්, නෝ මචන්, සිරා මචන්, ගියස් මචන්, යු නෝ මචන් ගැවොත් එහෙම කොහොමද? නිකන් ඉංග්‍රීසි වගේ. නිකන් අපිට ටච් වෙන්නේ නැහැ රජාව. රජා නිකන් දුරස් වගේ කියලා අපිට හිතෙනවා. අපිට ෆීල් වෙන්නේ නැහැ රජාව. රජෙක් කියලා දැනෙන්නේ. එතකොට රජෙට හැමතිස්සෙම කතා කරන්න තාක්ෂණික ක්‍රමයක් තියෙනවා. මේ තාක්ෂණික ක්‍රමයයි මේ හැමදේම ඔක්කොම බිඳලා සරල වචනයෙන් කතා කරන මූලික අඩතාලම දානවා ඇංග්ලෝ සැක්සන්ස් වරු විසින්. ඒකින් ඇංග්ලෝ සැක්සන්ස් වරු නිසා තමයි සරල ඉංග්‍රීසි වචනේ පුංචි වචනෙන් දෙකෙන් කිව්වම මිනිසුන්ට අවබෝධ කරන්න පුළුවන් කමක් තිබ්බා. හැබැයි මේක කියව ගන්න බෑ මේ වර්තමානයේ ඉන්න ඉංග්‍රීසින් වරුන්ට. මොකද හේතුව? ඇයි මේ පරණ ජර්මානු භාෂාව? ඔබට තේරෙන්නේ නැති මම මේ කියන්නේ. පොඩ්ඩක් ඉන්න මට ඔයගලන්ට අවතකුණා ලතින් භාෂාවේ දෙආකාරයක් තියෙනවා කියලා කිව්වා. අද අපේ කතාවට විශේෂයෙන්ම වැදගත් වෙනවා මොකද භාෂාව තියෙනකොට භාෂාව ඇති වෙන ස්ථානය අනුව භාෂාව වෙනස් වෙලා යනවා. ඒ නිසා ටග්ගල මෙන්න මේක කියවගෙන අපි ටග්ගල අපේ කතාවට මාතෘකාවට ටග්ගල බහිමු. හරි, මම ඔයගලන්ට කුල්මත් කියන වචනයක් කිව්වා. ටිකක් කුල්මත් වෙන්න ඇති වචන කියනකොට සමහර වචන තියෙනවා ඒක කුල්මත් යුතුව කිව්ව නැත්තම් ඒක සදාකාලික ඔයගලගේ මතකයක් බවට පත් වෙන්නේ. මම කියන හැම වචනයක්ම ආයි බලන්න නැතුව ආයි මතක හිටින්න. සමහරලාට සමහර ඉගැන්වීම් කලාවන් වලදී කුල්මත් වීම මනස කුල්මත් කරන්න අත්‍යවශ්‍යයි. ඒ උපක්‍රමය මම ඒ වෙලාවේ යොදාගත්තා. නැතුව මේ කාවත් අරගෙන වචන කියව කියව ඉන්න නෙමෙයි කරන්නේ. හැම මිනිස්සෙක්ගේම කාලේ රන්හා සමානයි කියලා මම දන්නවා. අපි යමු අපේ කතාවට. අපි යමු ලතින් භාෂාවේ තියෙන දෙආකාරය මොකද්ද කියලා බලාගන්න දැන්. ඔයගොල්ලන්ට පේනවා ඔතන ක්ලාසිකල් ලතින් ඒ වගේම වෝල්ග ලතින් කියලා තියෙනවා. ක්ලාසිකල් ලතින් කියලා කියන්නේ සම්භාව්‍යත්වයෙන් යුක්ත සම්භාවනීය. ඔයගොල්ලෝ අපි දන්නවා මිනිස්සු පෙළපත් වශයෙන් කුල වශයෙන් බෙදාගෙන තිබ්බා. අපි කියන්නේ ඒ දවස්වල අපිට ඉගෙන ගන්නවා ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ඔය වගේ තියෙන කාණ්ඩයන් වශයෙන් බ්‍රාහ්මණ වශයෙන් බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා මේ වගේ කාණ්ඩයන් බෙදලා තිබ්බනේ. මේ යුරෝපයේ පැත්තත් ඒ වගේම තමයි. හාමුලා හිටියා, මොහන්දරන්ලා හිටියා, නිලමෙලා හිටියා, මේගොල්ලන් හිටියා. එතකොට සම්භාව්‍ය පැත්තෙන් ඉන්න මිනිස්සු ඒ පැත්ත හිටිය පොතක්වත් පතක්වත් කියව ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නේ නැහැ. අද ඔයගොල්ලන් වාසනාවන්තයි. ඔයගොල්ලන්ට ඕනම දෙයක් කියව ගන්න පුළුවන් කියාවක් තිබ්බා. ඒ දවස්වල ගුරු මුෂ්ටියක් තිබ්බා. ඔයගොල්ලන්ට ගියාම තක්ෂිලාවන් වලට ගියාම ගන්නකොට ඔබ එන පෙළපත මොකද්ද කියලා බලනවා. එමනේ. එතකොට ක්ලාසිකල් ලතින් කතා කරේ රාජකීය මිනිස්සු විතරයි. රාජකීයත්වයෙන් ඉන්න කට්ටිය කතා කරේ සාමාන්‍ය සම්භාවනීය කට්ටිය තමයි හිටියේ. වෝල්ග ලතින් තමයි මේ දිනේදී ගමේ ගොඩේ ඉන්න කට්ටිය කතා කරන භාෂාව පත්තර පත් උනේ. ඒතර ගමේ ගොඩේ අය කතා කරන්න ගත්තට පස්සේ ගමේ අය කතා කරන්න ගත්තාම කොහොමද වෙන්නේ? ගමේ අය වෙනස් වෙලා යන්න ගත්තා. තැන අනුව වෙනස් වෙලා යන්න ගත්තා. එතකොට මේ හැම භාෂාවකම උගල පල්ලෙහාට ආවොත් වෙනවද? පෘතුගීසි, ස්පැනිෂ්, ෆ්‍රෙන්ච්, ඉන්ටාලියන්, රොමානියන් කියලා තියෙන මේ හැම දෙයක්ම මව් භාෂාව බවට පත් වෙන්නේ මොකද්ද? ලතින් භාෂාව.
ඔගලන්ට වෝල්ගලත් තියෙන ඉස්පොඩ ඉහළ ඉස්සරහට ගත්තොත් එම් පේනවා ඇති සර්ජේනියන් පැත්තරාවොත් එම් සාර්දිලා ගණගෙන ගන්න පුළුවන්. කියන්නේ භාෂාව වෙනස්ලා යනවා. ඉතාලි ඉතිහාසෙට එනකොට ඔයගලගේ ඔළුවේ උතුර දකුණ මාරු වෙලා යන විදියට නිර්මාණයක් කරන්න මම බල බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ දවස වෙනතුරු මම නොවිසිලින් ඉන්නවා ඔයගලන්ට මම කියනවා. ඒක ඉතාලි භාෂාවෙන් දැන් මම ඇයි මේ ලතින් භාෂාව ගැන කතා කරන්නේ? ඇයි මම මේ කතා කරන්නේ? දැන් යමු. දැන් ඔයගලන්ට අවබෝධයක් තියෙනවා ප්‍රංශ භාෂාව ලතින් භාෂාවකින් එන්නේ, පෘතුගීසි භාෂාව ස්පැනිෂ්. එතකොට ස්පාඤ්ඤ භාෂාවන එන්නේ කොහෙද? මව් භාෂාව ලතින් භාෂාව. දැන් එතනින් එහාට කවමදාක්වත් නොදන්න කෙනෙක් ඉන්නවනම්, බහුතරය දන්නවා ඇති, නොදන්න කෙනෙක් ඉන්නවනම් මම පුංචි සරල තැනක ඉඳලා මම ඔයගලන්ට ලස්සන තැනකට ගෙනාවා. දැන් යමු ඇංග්ලෝ වරුන්ට අත්‍යවශ්‍ය කරන මේ බ්‍රිතාන්‍ය දූපත් වලට අපි මේක එකතු කරලා මුහු කරමු. හරි, දැන් උමු ලස්සන්ට. කාලය ගොඩාක් අද ගියාව කියලා දැනනවා. දැන් විනාඩි 15-16ක් වෙනකන් ආව නේද? මම මේ කතාව නම් කරේ ඇවිල්ලා කලවම් පලා යුගයේ අවසානය කියලා. මට මේක අවසානයක් කරන්න උමනාක්කමක් තිබ්බට මට මේක අවසානයක් කරන්න බැරුව ගියා. මම මේක දැන් නම් කරනවා කලවම් පලා යුගයේ ආරම්භයේ ලෙස නම් කරලා මම මේක නවත්තන්න හදන්නේ. කලවම් පලා යුගයේ අවසානය කියන කොටස ඊළඟ වීඩියෝ එකෙන් එන්නේ. ඒ වගේම මට ඔයගලන්ට කියන්න ඕනේ මොකක්ද අද දවස් තුල අපි කතා කරේ? අපි කතා කරා ඇංග්ලෝ සැක්සන්ස් වරු ආවා, කැල්ටික් වරුන්ව පන්නලා දැම්මා. කැල්ටික් වරුන්ව පන්නලා දැම්මට පස්සේ ඇංග්ලෝ සැක්සන්ස් වරු ගහ ගන්න ගත්තා. ඊට පස්සේ ඔවුන් රාජධානි හදාගත්තා. ඊට පස්සේ ඔවුන් අලුතෙන් භාෂාවක් ගෙනාවා. ඒ භාෂාවේ තියෙන සරලත්වය කොහොමද ඇති වුණ විදිය ගැන කතා කරා. ඊට පස්සේ යුරෝපයේ තියෙන භාෂාවන් ඇති වුණ භාෂාවන්ත් එක්ක මේ භාෂාවේ තියෙන වෙනස ගැන කතා කරන්න මම ලතින් භාෂාව ගැන කතා කරා. මොකද අපිට භූමිය අත්‍යවශ්‍ය වෙනවා. මේ භූමියට අල්ලපු වැටේ හිටපු අසල්වාසීන් මොන වගේ කතා කරගෙනද ওই භූමියට ආක්‍රමණය කරේ? ඒ භූමියට ආයිපර ගියේ කොහොමද කියලා දැනගන්න ඔයගලන්ට අත්‍යවශ්‍ය වෙනවා. ඇංග්ලෝ යුගයත් එක්ක සමකාලීන යුගයන් වල ඇතුළු මිනිසුන්ගේ තත්ත්වය ගැන තමයි මම ඔයගලන්ට කතා කරේ. ඇති අදට ඇති. එහෙනම් ගිලෙන්න ඔබ මෙතෙක් මාත් සමග රැඳී සිටින ඔබ සැමට බොහොම ස්තුතියි. ආයිබෝවන්.